Hi, I go on Gila Dattava Adre Mage channel like a piligana. I think Oberlandana made channel like a Ose, Mama Kantava, Saha Mavak Pidhata, Epilimanda Mage, Denima Saha at the Kim Bedagana Kila. Eva Gema, Mama Mano Vidyava Hadaripu Kinek Pidhata, Eha Samanda Denumat made channel like a Ose Bedagana, even doing Api Givite Saturday Sartaka, Gatakan Hattigan, Visheshen Katakana. I think other Mama may video get a Matrukava Yodagate, may depatama ekatukala. Other Api Katakarana Yane. අම්මා සහ තාත්තා යන දෙදෙනම එකතු වෙලා කොහොමද ලස්සන පවුලක් ගොඩනගන්නේ සහ මේ දරුවන්ගේ කායික මානසික වර්ධනය සහ ඒගොල්ලන්ගේ යහපවත්ම වෙනුවෙන් මේ දෙමව්පියන්ට මොනවද කළ හැක්කේ සහ ඒගොල්ලන් මොනවද කළ යුත්තේ කියන එක ගැන. ඉතින් සාමාන්‍යයෙන් අම්මා කියන වචනේ කිව්වම අපේ හිතට එන අදහසක් තියෙනවනේ. ඒ කියන්නේ නිවසක කාන්තාව නැත්නම් අම්මා කියන චරිත මෙන්න මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා අපිට හිතින් මවා ගන්න පුළුවන්. ඒ වගේම තාත්තා කියන චරිතය ගැනත් එහෙමමයි. ඉතින් මේ අදහස අපිට ලැබිලා තියෙන්නේ අපි කුඩා කාලේ ඉඳන් හැදිච්ච වැඩිච්ච පරිසර සහ අපි අහපු දැකපු දේවල් නිසා වෙන්න පුළුවන්. හැබැයි පවුලක කාන්තාව මෙන්න මේ වගේ වෙන්න ඕනේ සහ පුරුෂයා මෙන්න මේ වගේ වෙන්න ඕනේ කියන මේ අදහස් පැවත එන්නේ ගොඩක් ඈත අතීතයේ ඉඳලා. Evolutionary psychology කියන විෂයය සඳහන් කරනවා මේ කාන්තා ගති ලක්ෂණ සහ මේ පුරුෂ ගති ලක්ෂණ වගේම කාන්තා වැඩ සහ පුරුෂ වැඩ කියලා අපි මේ දේවල් වෙන් කර හඳුන ගැනීමට සමාජීය සහ සංස්කෘතික බලපෑම වගේම ජෛව විද්‍යාත්මක බලපෑමත් සාධක වෙනවා කියලා. ඒ කියන්නේ අපි ගත්තොත් ඈත අතීතයේ මේ පිරිමියාගේ විශේෂ කාර්යභාරය උනේ එයාගේ පවුල රැකබලා ගැනීම සහ මේ පවුලේ උදවිය පෝෂණය කිරීම. මේකට protecting and providing කියලා කියනවා. කාන්තාවකගේ කාර්යය විශේෂයෙන්ම උනේ දරුවන් සෑදීම සහ මේ දරුවන් රැකබලා ගැනීම. මේකට කියන්නේ nurturing කියලා. හැබැයි අපි වර්තමාන සමාජය දිහා බැලුවොත් මේ අතීතයේ සිට පැවතගෙන එන මේ ගැහණු පිරිමේ මේ කාර්යභාරය අද සමාජයට ඒ තරම්ම ගැලපෙන්නේ නැහැ. මොකද අද අපි මේ විදිහට ගමේ පරිසරෙන් එළියට ඇවිල්ලා අපේ නාගරීකරණයට අහු වෙලා තියෙනවා. ඒත් එක්ක අපේ ඕනෑපාකම් වැඩි වෙලා තියෙනවා. අපේ ජීවන වියදම් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ හේතු නිසා අර පවුල පෝෂණය කරනවා නැත්නම් ප්‍රොවයිඩ් කරනවා කියන පියාගේ කාර්යභාරය පෙරට වඩා අභියෝගාත්මක වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට දකින්න ලැබෙන අනිත් දේ තමයි පවුලක කාන්තාවත් මවත් බොහෝ විට මේ ආර්ථිකය වෙනුවෙන් තමගේ දායකත්වය ලබා දෙනවා. හැබැයි එහෙම කරා කියලා ඈත පැවිල්ලා තියෙන මේ නිවසේ කටයුතු සහ දරුවන්ගේ වැඩ රාජකාරී වලිනුත් අඩුවක් වෙන්නේ නැහැ. ගොඩක් මවවරුන් ඒ වුණාට මේ හැම දෙයක්ම ඇත්තටම හරි සතුටින් තමයි කරන්නේ. සමහර විට අපි දකිනවා බොහෝ ගොඩාක් පාන්දරින් නැගිටිනවා උයලා පිහලා ඒ දේවල් ලෑස්ති කරලා ඊට පස්සේ වැඩට යනවා. ඊට පස්සේ සමහර විට රෑ වෙලා ගෙදර ඇවිල්ලා නැවතත් උයන පිහන කටයුතු කරලා දරුවන්ගේ වැඩ කටයුතු කරලා එහෙම ගොඩක් මහන්සියට පත්වලා ගොඩක් රෑ වෙලා තමයි නිින්දට යන්නේ. හැබැයි මව මේ විදිහට කාර්යබහුල වෙද්දී සහ පියාත් මේ මුදල් ලිපීම වෙනුවෙන් දවසම වැඩ කරද්දී මගහැරෙන කට්ටිය තමයි මේ පවුලේ කුඩා දරුවන්. ඉතින් වැඩට නොයන අම්මා කෙනෙක් වුණත් ඒ කියන්නේ ගෙදරක වැඩපළ කරගෙන ඉන්න ගෘහණියක් වුණත් මේ බබාලා බලා ගන්න අතරතුර තව නිවසේ රාජකාරි ගොඩක් කරනවා. ඉතින් ඒක ලේසි කටයුත්තක් නෙමෙයි. ඉතින් එතකොටත් මේ අම්මා ගොඩක් විට උත්සාහ කරන්නේ ඉක්මනට බබාලාගේ වැඩ ටික ඉවර කරලා ඉක්මනට බබාව නිදි කරවලා අනිත් වැඩ ටික කරගන්න. ඉතින් දෙමව්පියන් විසින් දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් කාර්යභාරයන් ගැන කතා කරද්දී බොහෝ දෙනා හිතන්නේ මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, ඒගොල්ලන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම, ඒගොල්ලන්ට සුවපහසු දිවියක් ලබා දීම වගේ කරුණු. ඒත් මේ දේවල් වලට අවධානය ලබා දෙන අතරතුර අපිට ගොඩක් විට මගහැරිලා යනවා ඒගොල්ලන්ගේ මේ ළමා කාලය. බොහෝ විට චූටිම කාලෙත් ඒගොල්ලන් ගොඩක් කාලයක් ගත කරන්නේ සමහර විට ආච්චි කෙනෙක් සීයා කෙනෙක් එක්ක වෙන්න පුළුවන් නැත්නම් වැඩ කරන කෙනෙක් එක්ක වෙන්න පුළුවන් නැත්නම් ඩේ කෙයාර් එකක වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ටිකක් ලොකු වුණ කාලේ ඉඳන් කියන්නේ මොන්ටිසෝරි දාපු කාලේ ඉඳන් සමහර විට මේ දරුවත් මේ දෙමව්පියන් එක්ක උදේම නැගිටිනවා ලෑස්ති වෙනවා වාහනේ ගොඩක් දුර යනවා මොන්ටිසෝරි යනවා එක්ක ඉස්කෝලේ යනවා ඊට පස්සේ ආපහු ටියුෂන් මොනහරි ක්ලාසස් වලට යනවා රෑ වෙලා ගෙදර එනවා මොනහරි ටීවී එකේ බලනවා මහන්සියලා නිදා ගන්නවා. ඉතින් මේක තමයි අද කාලේ බොහෝ පවුල්වල යථාර්ථය. ඇත්තටම හරිම කනගාටුදායක තත්ත්වයක්. මේකෙන් ඇත්තටම දරුවන්ට අපි හිතනාට වඩා ලොකු හානියක් සිද්ධ වෙනවා. ඕගොල්ලන් දන්නවද?
දරුවෙක්ගේ මොළයේ වර්ධනය 80ක් පමණම සිද්ධ වෙන්නේ වයස අවුරුදු 3ට කලින්. ඒ වගේම වයස අවුරුදු 5ක් පමණ වෙනකොට මොළයේ වර්ධනය 90ක්ම පමණ සම්පූර්ණ වෙලා ඉවරයි. ඉතින් ඒ කාලේ මේ දරුවගේ මොළයේ වර්ධනයට අවශ්‍ය වෙන්නේ හොඳ පෝෂණදායක ආහාර පාන විතරක් නෙමෙයි. එයාගේ මොළය හොඳට උත්තේජනය කරන ක්‍රියාකාරකම් සහ අත්දැකීම් ගොඩක්ම වැදගත් වෙනවා. ඒ වගේම එයාගේ සෝෂල් ඇන් ඉමෝෂනල් ඩෙවලොප්මන්ට් එකට. ඒ කියන්නේ එයා ලොකු වුණාමත් එයා වැඩිහිටියෙක් විදිහට මේ සමාජයේ හැසිරෙන හැටි එහෙම ඉගෙන ගන්න එයාට එයාගේ දෙමව්පියන් වගේම අනිකුත් වැඩිහිටියන් එක්ක ගත කරන කාලය ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ ගොඩක් පිරිසක් ආශ්‍රය කිරීම, ඒ හැමෝත් එක්කම විවිධ ක්‍රියාකාරකම් වල යෙදීම වගේ දේවල් ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මෙතනදී මම ක්‍රියාකාරකම් කියලා කිව්වට ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ වෙනුවෙන් විශේෂිත ක්‍රියාකාරකම් කරන්න ඕනි කියලා. එහෙම විශේෂ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දරුවන් සමග කාලය ගත කිරීම, ඒ ගත කරන කාලය අතුරතදී ඔවුන්ට අපේ මුළු අවධානය ලබා දීම සහ ඔවුන්ව අපේ වැඩ කටයුතු වලට එකතු කර ගැනීම, ඒ වැඩ කටයුතු කරන අතරේ ඒගොල්ලන්ට ඒ පිළිබඳ කතා බහ කිරීම, මේ වගේ සුළු දේවල් වලින් පුළුවන් ඒගොල්ලන්ට ලොකු වෙනසක් ඇති කරන්න. ඒවා සරල සාමාන්‍ය දේවල් කියලා හිතනට ඒ හැම දෙයකින්ම ඒගොල්ලන් ලොකු උත්තේජනයක් ලබනවා. ඒගොල්ලන්ගේ මොළේ වර්ධනයට මේ හැම දෙයක්ම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මේක එක්කෙනෙක්ට විතරක් තනියෙන් කරන්න බැරි. ඒ කියන්නේ එක්කෙනෙක් විතර නම් මේ බබාගේ සියලු වැඩ කටයුතු කරන්නේ, එක්කෙනෙක් නම් එයත් සමග මුළු කාලයම ගත කරන්නේ, මේ වගේ ක්වලිටි ටයිම් එකක් බවට ඒක පත් කරන්න අමාරුයි. ඒ කියන්නේ බබා බලාගන්න කෙනාට විතරක්වත්, ආච්චිට 100ට විතරක්වත්, අම්මට විතරක්වත්, තාත්තට විතරක්වත් මේ දේ කරන්න බෑ. අර කියමනක් තියනවානේ it takes a village to raise a kid කියලා. ඉතින් ඒ විදිහට මේකට මේ හැම දෙනාගේම දායකත්වය වැදගත්. විශේෂයෙන්ම අම්මා තාත්තා කියන දෙන්නගේම සහභාගීත්වය වැදගත්. ඉතින් ලංකාවේ මෑතකදී මේ පිළිබඳ කැන්ට සමීක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා මේ දෙමව්පියන් අතරින් 62%ක පමණ ප්‍රමාණයක් විශ්වාස කරනවා කියලා මේ දරුවන් රැකබලා ගැනීමේ මූලික වගකීම තියෙන්නේ අම්මා සතුයි කියලා. හැබැයි ඒ වගේම මේ අතරින් 70%ක් පමණ පියවරු කියලා තියෙනවා මේ දරුවන්ගේ වැඩ කටයුතු සඳහා තමන්ට දායකත්වය ලබා දීමට ලැබෙන අවකාශය ඉඩකඩ අඩුයි කියලා තමන් දන්නවා කියලා. ඒ වගේම මේ ප්‍රශ්න කරපු දෙමව්පියන් අතරින් 79%ක් දෙනා කියලා තියෙනවා ඒගොල්ලන් දන්නවා සහ ඒගොල්ලන් පිළිගන්නවා කියලා මේ කුඩා දරුවන්ගේ, විශේෂයෙන්ම අවුරුදු 3ට අඩු කුඩා දරුවන්ගේ කායික මානසික වර්ධනය සඳහා දෙමව්පියන් දෙන්නගෙම සහභාගීත්වය වැදගත් කියලා ඒගොල්ලන් දන්නවා කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ මනසේ මේ කිඳා බහැගත් අදහස් තිබ්බට තාත්තා ඉන්නේ සල්ලි හොයන්නයි, අම්මා ඉන්නේ බබාලගේ වැඩ කටයුතු කරන්නයි කියලා ඒ මතය දැන් වෙනස් විය යුතුයි. සහ මේ දරුවන්ගේ වගකීම් මේ දෙදෙනම බෙදා හදා ගැනීම තමයි වඩාත් සුදුසු කියන අදහස අද කාලේ බොහෝ දෙමව්පියන් අතර තියෙනවා. හැබැයි මේ සමීක්ෂණය තව හොයාගෙන තියෙන කරුණක් තමයි මේ මව්වරුන් අතර 30%ක් විතර තමයි කියලා තියෙන්නේ මේ දරුවන්ගේ වැඩ කටයුතු සඳහා පියාගේ නැත්නම් සැමියාගේ දායකත්වය තව ටිකක් වැඩිපුර ලැබෙනවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ මේ මව්වරුන් රසක් කැමැත්තෙන්ම තමයි මේ හැමදේම තමන් කළ යුතුයි කියලා බාරගන්නේ. ඒ කියන්නේ මේ බබාලගේ තාත්තා මේ කටයුතු වලට සහභාගී නොවුනට කමක් නැහැ කියන මතය තමයි ගොඩක් දෙනා ඉන්නේ. ඒ වුණාට මම අර කලින් කිව්වා වගේ මේක තනි පුද්ගලයෙක් විතරක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම කරන්න සුදුසු දෙයක්වත් නෙමෙයි. ඒක නිසා මූලික වශයෙන් මේ දරුවන්ගේ වැඩ කටයුතු සඳහා අම්මා වගේම තාත්තගේ සහභාගීත්වයත් දායකත්වයත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේකට ගොඩක් බාධා තියෙන පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා සමහර නිවෙස්වල මේ පියා රැකියා කටයුතු නිසා ගෙදර ඉන්නෙත් නැහැ. ගෙදරින් පිටත තමයි ඉන්නේ. ඉතින් ඒ වගේම මව හැම ඉන්නා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවල කොහොමද මේක කරන්න කියලා ප්‍රැක්ටිකල් ඉෂුව එකක් ඔයගොල්ලන්ගේ හිතට එන්න පුළුවන්. ඉතින් ඒකට කියන්න තියෙන්නේ වැදගත් වෙන්නේ මේ කොච්චර කාලයක් ගත කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි. හැබැයි තමන් ගත කරන පොඩි කාලේ හරි දරුවට වැදගත් වෙන විදිහේ එයාට යම්කිසි දෙයක් ලබා දෙන විදිහට ගත කරන්න පුළුවන් නම් ක්වලිටි ටයිම් එකක් බවට පත් කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙතනදී මගේ අත්දැකීම නම් මම බබත් එක්ක කාලය ගත කරද්දී මම අනිත් හැම දෙයක්ම අමතක කරනවා. ඒ කියන්නේ තව මොනවද කරන්න තියෙන වැඩ, තව මොනවද ගන්න තියෙන කෝල්ස්, මොනවද හදන්න තියෙන වීඩියෝස් මේ මුකුත් ගැන හිතන්නේ නැහැ මම මගේ බබාලත් එක්ක ඉඳිද්දී.
ඉතින් ඒ ලැබෙන කාලයේදී මම 100% ඒගොල්ලන් එක්ක ඉන්නා. ඒ කියන්නේ ෆෝන් එක හරි මොන හරි දීලා ඒගොල්ලන් ඩිස්ට්‍රැක්ට් කරන්න හදන්නේ නැතුව ඒ කාලය ඇතුළතදී මට ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන් උපරිම ඇටෙන්ෂන් එක ලබා දෙනවා. ඒගොල්ලන්ට ඒ කාලේ ප්‍රයෝජනවත් වෙන විදිහට සහ මටත් ඒ තුලින් සතුටක් ලබන්න පුළුවන් විදිහට ඒ කාලේ මම ඒගොල්ලන් එක්ක ගත කරනවා. ඉතින් ඒ වගේම මගේ අනිකුත් වැඩ කටයුතු කරගන්න මට කාලය වෙන් කරගන්න ඕන නිසා ඒ කාලය ඇතුළතදී බබාලගේ වැඩ කටයුතු කරන්න සහ ඔවුන්ව රැකබලා ගන්න අනිත් අයගේ උදව් මම ලබා ගන්නවා. ඉතින් විශේෂයෙන්ම අපේ පවුල නම් මායි මගේ හස්බන්ඩ්ුයි මේ බබාලගේ වැඩ කටයුතු සියල්ලක්ම බෙදාගෙන තමයි කරන්නේ. ඒ වගේම අපිට අපේ දෙමව්පියන්ගෙන් සහාය අපේ උදව්වට ඉන්න අයගෙන් සහයෝගය මේ සඳහා අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් මේ විදිහට අපේ බබාලත් මේ හැමෝත් එක්කම කාලය ගත කරනවා. ඒ හැමෝගෙම යම් කිසි දෙයක් ඉගෙන ගන්න. ඒක ඒගොල්ලන්ගේ වර්ධනයට අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මේ විදිහට මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයා අම්මා කෙනෙක් නම් හෝ එවෙන සැලසුම් කරන කෙනෙක් නම් ඔයා හිතට ගන්න මේ හැම දෙයක්ම ඔයා තනියෙන් කරන්න ඕනි කියලා දෙයක් නැහැ. එහෙම මේ හැම දෙයක්ම ඔයාගේ කරපිට දා ගැනීම ඔයාගේ මානසික සෞඛ්‍යයට සුදුසුත් නැහැ. ඒක දරුවගේ මානසික වර්ධනයට සුදුසුත් නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් හැම විටදීම ඔයාගේ හස්බන්ඩ්ගේ පාර්ට්නර්ගේ සහයෝගය ලබා ගන්න මේ දරුවන්ගේ වැඩ කටයුතු වලට එයාටත් ඒකට ඉඩකඩ ලබා දෙන්න. එයාටත් ඒ දේවල් හුරු කරන්න ඒකට උදව් කරන්න. ඒ වගේම මේක බලාගෙන ඉන්න ඔයා සැමියෙක් නම් ඔයා පියෙක් නම් ඔයාට කියන්න තියන්නේ ඔයාත් හිතට ගන්න පුළුවන් උපරිමයෙන් දරුවන් එක්ක කාලය ගත කරන්න උත්සාහ කරනවා සහ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වලට දායක වෙනවා කියලා. ඒ වගේම ඔය දෙන්නම හිතට ගන්න ඕන කාරණයක් තමයි අපි මේ කරන්නේ තනිකරම දරුවන් වෙනුවෙන් යුතුයකම් හා වගකීම් ඉටු කිරීමක්ම පමණක් නෙවෙයි. ඉක්මනටම ගත වෙලා යන ඒගොල්ලන්ගේ මේ ළමා කාලයේ ඒගොල්ලන්ට සුන්දර අත්දැකීමක් කරන්න ඕනේ. ඒ වගේම අපිටත් පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන් එක්ක එකතු වෙලා මේ කාලය විඳින්න. ඒකෙන් ඒගොල්ලන් පිරිපුන් මිනිසුන් විදිහට උස්මහත් වෙනවා වගේම කවදාහරි ආපසු හැරිලා බලද්දී අපිට සතුට වෙන පුළුවන් සුන්දර මතක රාශියක් ඒකෙන් අපේ ජීවිතයට එකතු වෙවි. ඉතින් මේ මාතෘකාව ගැන අපි තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපිට මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මේ තියෙන වැඩ රාජකාරීත් එක්ක කොහොමද දරුවන් වෙනුවෙන් කාලය වෙන් කරගන්නේ සහ ඒ වෙන් කරගන්න පුළුවන් සුළු කාලය හරි කොහොමද මේ දරුවන්ටත් මේ දෙමව්පියන්ටත් ඵලදායක ලෙස හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහට කොහොමද මේ කාලය ගත කරන්න පුළුවන් කියන එක ගැන අපි තව වීඩියෝස් වල කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි අඟහරුවාදා දෙකෙත් ඕගලන්ට ඒ පිළිබඳ වීඩියෝස් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් මතක් කරලා සිටිනා මේ වීඩියෝ සීරීස් එක ඕගලන්ට ගෙන එන්නේ බේබි ෂෙරමී විසින් දියත් කරන දරු පැටියාගේ ලෝකය කියන සමාජ සත්කාරය සමාජ මෙහෙවරට සමගාමීවයි. ඉතින් ඒගොල්ලන් මේ ඉන්ක්ලූසිව් පේරෙන්ටින් කියන මේ මාතෘකාව ගැන මේ පිළිබඳ දැනුම බෙදා දීම වෙනුවෙන් තව බොහෝ වැඩසටහන් රාශියක් දියත් කරලා තියෙනවා. ඒ අතරේ විද්වත් පිරිසක් එක්ක කෙරුණු ඒ වටසාකච්ඡාවේ පැනල් ඩිස්කෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකට ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න කියලා ආරාධනා කරනවා. ඕගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් මේ අද කතා බහ ඕගොල්ලන්ගේ දැනුමට යමක් එකතු කරන්න ඇති ඕගොල්ලන්ට හිතන්න යමක් ඉතුරු කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එහෙමනම් අපි හෙටත් හමු වෙමු තවත් වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් ඉන්න. බයි.